මෙවන විට ලෝකයේ පුරා වේගයෙන්ම වර්ධනය වන සහ ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. ඒ JN1 උපප්‍රභේදයයි. එම නව කොවිඩ් ප්‍රභේදය ඇමරිකාව, චීනය, ඉන්දියාව, සිංගප්පූරුව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසකින් හමු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙය ඔමික්‍රොන් ප්‍රභේදයේ උපප්‍රභේදයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. JN1 උපප්‍රභේදයෙන් ආරක්ෂා වීමට දැනට සොයාගෙන ඇති එන්නත් ප්‍රමාණවත් බවද එම සංවිධානය පවසනවා. අර්ජන්ටිනාවේ බුවනෝස් අයස් හි ජනතාව වීදි බැස දැඩි විරෝධතාවයක නිරත වී තිබෙනවා. එරට නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමිනුයි. පසුගියදා එරට නව ජනාධිපතිවරයා ලෙස ජේවිය මිලේ වැඩ භාරගත්තේද ආර්ථිකය කඩා වැටීමකට ලක්ව තිබූ පසුබිමකයි. එවැනි වාතාවරණයක් තුළ රටේ අපනයන සීමාවන් නවතා දැමීමේ යෝජනාවක්ද ඔහු අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් විරෝධතාවල නිරතවන්නන්ට රජයේ ප්‍රතිලාභ හෝ දීමනා කප්පාදු කරන බවයි එරට ජනාධිපතිවරයා පවසන්නේ. මුවන් ගුවන්ගත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ඇමරිකාවේ ඌටා ප්‍රාන්තයෙනුයි. කැලේ සිටින මුවන් එලෙස ගුවනින් වෙනත් ස්ථානයකට ගෙන ගොස් සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ. එලෙස එම මුවන් නැවත කැලේට මුදාහරින විට GPS තාක්ෂණික මෙවලමක්ද ඔවුන්ට සවිකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කුවෙට් රාජ්‍යයේ නව එමීර්වරයා සිය දුහරේ දිවුරුම් දී තිබෙනවා. එලෙස දුහරේ දිවුරුම් දී ඇත්තේ ෂේක් මිෂාල් අල් අහමඩ් අල් සබායි. ෂේක් මිෂාල් සිය මංගල දේශනයේදී සිය රටේ ජනතාව ආරක්ෂා කිරීමටත් ව්‍යවස්ථාපිත මූලධර්මයන්ට අනුගත වන බවටත් දූෂණයට එරෙහිව සටන් කරන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.